මන්දක ඊයේ මැතිවරණ කොමසාරිස්තුමා මාධ්‍යර විල කියනවා එතුමණන් ලෑස්ති ඡන්ද තියන්න හැබැයි එතුමා ලෑස්ති වුණාට ජනාධිපතිවරයාගේ අතේ තමයි මේ වැඩේ තියෙන්නේ කියලා. දැන් ජනාධිපතිවරයා කියනවා එතුමා නෙවෙයි මැතිවරණ කල් දාන්නේ මැතිවරණ කොමසාරිස්ගේ අතේ තමයි මේ වැඩේ තියෙන්නේ කියලා. දැන් අවුරුදු 4 මාරක් අගමැති ජනාධිපති බෝලේ පාස් කරගත්තා. දැන් ජනාධිපතිවරයාගේ කාලේ අවසන් වෙගෙන එනකොට දැන් ජනාධිපතිවරයායි මැතිවරණ කොමසාරිස්ගේ බෝලේ පාස් කර ගැනීමක් කරන්න උත්සාහ කරනවා කියලා අපට පේනවා. අද මේ රටේ ජාතික ආරක්ෂාව සම්පූර්ණ විනාශ කෙරුවා. අද බුද්ධියාස නිලධාරි ලංකාවේ බුද්ධියාස නිලධාරින් අපේ හාමුදුරු හිරේ දානවා. ඇක්සා ගිවිසුම් අස්සංගල ඇමරිකානු බුද්ධියාස මේඩ ගේන්න හදනවා. අපේ හමුදාවේ සෙබළු හිරේ දාන යුද අපරාධ කියලා. සෝෆා කියලා ගිවිසුමක් අස්සංගල ඇමරිකානු හමුදාව ලංකාවට ගේන්න හදනවා. සම්පූර්ණයෙන් මේ රට විජාතීයකරණය කළ දාන්න හදනවා. මේ අතර ඊයේ පැවති ජනහමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා සහ ගීතා කුමාරසිංහ මහත්මිය වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කළා. මෙරට රේගල සුරපුරක් මවන්න හදනවා. දරුවට පාසල් ලැබුණලු, පාසලට ගොඩනැගිල්ල ලැබුණලු, බොන්න වතුර ටික දුන්නලු, පාරවල් ඔක්කොම කාපට් කරාලු, විදුලි බලය දුන්නලු, මේ සියල්ල දීලා තියන්නේ අපේ රටට. අඩුවක් තිබුණ එකයි, මොකද්ද අඩුව? ජනාධිපති ආර්යාවක් විතරයි හිටියේ නැත්තේ. ඔන්න ඒකත් ඊයේ හම්බුණා. හැබැයි සත්‍ය තත්ත්වය තමුන්නාසලා දන්නවා. මේ රටේ දරිද්‍රතාවය පසුගිය වසර 4 දි දෙගුණ වෙලා ඉන්නවා. අපි අපේ රට ජාතිය ආගම බේරගන්න නම් අපි එකමෙන් නැගිට නමගිය වල ගමන්නේ දන්නේ නායකතුමා එකලොස් ඉතලු කියන්නේ එතකල් කියන්නේ පානු හැබැයි හොරෙන් උනන් එක එකර යන ගමන් ඇහුවොත් හොරෙන් කනට කරලා කියන්න පුළුවන් බය මුළු රටේ සමහර ඒගොල්ලෝ බය වෙලා දැන් බීතියෙන් වෙවුලන අපේ ආදරණීය නායකයා අපි මේ රටේ ජනපති ලෙස ඉක්මනින්ම පත් කරගන්නමු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කලවාන ආසන බලමණ්ඩල රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කළා. දින 100ට මොකද කිව්වේ? රටකට ඕනේ අපමණ අගයක් ඒකට ඕනේ මෛත්‍රී යුගයක් කියලා ප්‍රතිපත්ති ප්‍රකාශ දැම්මා. සියලුම රත්තරම් බඩු නිදහස් කරලා දෙනවායි කිය. හම්බ වුණාද? රත්තරම් බඩු ටික නිදහස් වුණාද? ප්‍රතිපත්ති ප්‍රකාශය දැම්මා ෆ්‍රී වයිෆයි ලංකාවටම කියලා. තමා මෙතෙන්ට ආපුවම වක්කුරු මන්තුමා බණිද්දි ගහලා බැලුවා මේකේ මේ අර වයිෆයි වැඩ කරනවද කියලා නිකන් බල්ලකොට බෝලේ කරගෙන ආ ෆෝන් එක වැද වයිෆයි නෑ අපිව රැවට්ටුවා ළමයි හිතුවා ලංකාවේ වයිෆයි ෆ්‍රී හම්බුනාම ගෑනු ළමෙක් පිරිමි ළමෙක් යාළු කරගෙන සජිත්ගෙන් ගේකුත් අරගෙන හෙමෙන්න යන්නේ නැතුව කාර් එකකුත් දෙන පාලනයකට තමයි මිනිස්සු ඡන්දෙ දුන්නේ